මුලින්ම මට ගොඩක් සතුරු ඉතින් මගේ බලාපොරොත්තුවක් තිබ්බා අද මැච්චේ හොඳ පොම් කරලා මම කණ්ඩායම් දිනවා නැති මයිතුනෝ මට එක් කරන්න පුළුවන් වුණා ඉතින් ඒ ගැන මට ගොඩක් සතුටුයි විශේෂයෙන් ලකුණු 24 කට අඩු දෙකක් ඉඳලා තිබ්බ වෙලාවේ ලකුණු 69 ක උතර පාර්ශ්ව ප්‍රදම ඔය නිකුණ්ඩාංජේ මොකක්ද ඒ වෙලාවේ තිබ්බ ප්ලෑන් එක මොකද නිකුණ්ඩාංජේ මෙවර එල්පීඑල් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ෆස්ට් මැච් එක වා තමයි ඒ වෙලේ අධිකින් බහුල ක්‍රීඩකයා මොකක්ද ඔය දෙන අතර පුදු ප්ලෑන් එක ඇත්තටම අපි දෙන්න මුලින් කතා වුණේ ඒ වෙලාවේ විකට් දෙකක් ගියා එක ළඟ ඉතින් කතා වුණා ඕස් දෙකක් තුනක් නෝමල් විදිහට යන්න ඊට පස්සේ ග්‍රවුන්ඩ් එක පැත්තක් කොට පැත්තක් තිබ්බා ඉතින් ඒක chance එක අරගෙන දෙන්නත් එක රොටේට් කරලා ගහන්න තමයි බලාපොරොත්තු ඉතින් මහිතුන ඒක අපි සාර්ථක වුණා කියලා ගොඩක් ලොකු සපෝට් එකක් වුණා අය එතන ඇවිල්ලා ගාපු නොක් එකේ ඉතින් මම හිතනවා මැච් එකෙත් ගොඩක් තැනක වෙනස් වුණා කියලා ඒ නොක් එකේ. පළවෙනි මැච් එක ලෝ ස්කෝරින් මැච් එකක් ගියේ බෝල්ස් වලට ගොඩක් දෙන මැච් එකක් එතකොට පිච් එක ගැන මොන වගේ අදහසක් තිබුණේ සහ ඇතුළට යනකොට පළවෙනිට පොන්දුර පහර දෙන්නේ මොන වගේ ප්ලෑන් එකක්ද ඔලුවේ තිබුණේ? ඇත්තට කලින් මැච් එකත් එබැදි පොඩ්ඩක් විකට් ස්ලෝ ගතියක් තිබ්බා ඉතින් මම හිතනවා ඒක පොඩි වාසියක් වුණා අපි දෙවෙනි මැච් එක ගානින්දා විකට් එක කොහොමද කියලා අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් වුණා ඉතින් මම හිතනවා මගේ නෝමල් ඉනින් එක ප්ලේ කරපු ඉඳලා මට ඒක ප්‍රයෝජනවත් උනායි කියලා ඉදිරියට කරගෙන යනවා. දැන් ඊළඟ මැච් එක ගෝල් එක තියෙන්නේ මේ මැච් එක දිනන ටීම් එක තමයි ගොඩක් වෙලාවට ප්ලේ ඔෆ් එකට යන්නේ. පරදින ටීම් එක ගොඩක් වෙලාවට එළියට යන්න වෙනවා. ඇස්සේ නැත්ත. මේ මොකද්ද ඊළඟ මැච් එකට තියෙන ප්ලෑන් එක සහ අද තරගයේ ගොඩක් වෙලාවට ඔබල් බලාපොරොත්තු රිසල්ට් එක කියන්නේ ඊට වඩා ලොකු කරගත්තら net run rate එක ලොකු කරගන්න තිබ්බ කියලා. ඔව් ඉස්සරහ තියෙන මැච් එක අපිට ගොඩක් වයිටල් වෙනවා තරඟවලි ඉස්සරහට යන්න ඉතින් මම හිතනවා අපි මේ කරන් යන හොඳ දේවල් කරන් ගියොත් එහෙම අපිට ඒ තරඟේ ජයග්‍රහණ කරන්න පුළුවන් කියලා ඒ වගේම මේ තරඟෙත් තව ටිකක් අපි හොඳට කරා නම් net run rate උඩට ගන්න තිබ්බ ඉතින් ඔය මොනවා වුණත් අපි ලා මැච් අනිවාර්යෙන් ජයග්‍රහණ කරන්න ෆයිනල් ක්වෙස්චන් ඔව් පැතුම තරඟේ තීරම තරඟයක් ජයගත්තා තව ඉදිරිය තියෙන කොහොමද මොන වගේ බලාපොරොත්තුද මොකද දැන් තරඟ කණ්ඩායම් දෙකක් බොහොම ඉහළට ගිහිල්ලා ඔවුන්ගේ සාර්ථකත්වය පෙන්නගෙන තියෙනවා මොකද හිතන්නේ මේ මේ ලොකු තරගයක් තියෙන ඉතෝ කණ්ඩායම් හතරක් ඔව් ඇත්තම කිව්වොත් අපිට ඊළඟට තියෙන මැච් එක තමයි ගොඩක් වයිටල් මැච් එක ඉතින් මම හිතනවා ඉතින් අපි මේ මැච් අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕනේ ඉතින් ඉස්සර ටීම් හතරම හොඳ ටීම් හතරක් තියෙනවා ඉතින් මම හිතනවා අපි ඉස්සරහට හොඳට කරන්න ඕනේ පර්ෆෝම් කරන්න ඕනේ ඒ වගේම හොඳ ටීම් එක ශ්‍රී ලංකාවේදී මීටරට අපි තව පර්ෆෝම් උඩට දා ගන්න ඕනේ ඉතින් මම හිතනවා ඉස්සරහට හොඳට කරමු කියලා බලාපොරොත්තු වෙනවා.